FM. வெளவு தான் உதே ஹத்தாய் வினாடி தேக்காய் இக்கசிய தேக்காய் தஷமதேக்கேன் கொலும் தொடட இக்கசிய ஏக்காய் தஷமதுனேன் நுவரட ரஜராடட அனுவிக்காய் தஷமபாயின் ஊவ வெல்லாசட இக்கசிய ஹத்தராய் தஷமபாயின் சபரகமோட FM அனுப்பாயின் ரோனட Van baldam ven ven belmen pin pin silmen dan ran ran van asanem fm wan ran asanem fm wan ran ran fm siwa satula pe siwa sakmai me asin no to achieve it there kanata kanata ඔබ වෙතගෙන එන්නේ රටේ දෛත් විජයග්‍රාහි හෙට දවසකට දශක හතරක් තිස්සේ ඇප කැප වූ ජාතික ලොතරැයි මණ්ඩලය උදේ 7 විනාඩි 3යි සුබදැස්සනක් වාසනාවන් දවසක් කිව වගේම අපේ කතාබහ පටන් ගන්නයි හදන්නේ හිස්සරය විශේෂ කතාබහ ඔබ දන්නවා කිව විදිහට මොකක්ද අද කරන්න කියන එකයි අපිට මඩ ගහන මිනිස්සුන්ට නිකම් බොරුවට පදාගෙන මිනිස්සුන්ට ප්‍රසිද්ධ පුද්ගලයන්ට මේ නිරපරාධය කරන අපහාස කිරීම වලට විරුද්ධව මම නම් වරදක් නොකර නිකම් බොරුවට ඒවා යොදාගෙන ඉන්න සූදානම් නැහැ. මම ඒවා විරුද්ධව නඩු දානවා. කලාකරුවන්ට එල්ලවන මඩ ප්‍රහාර වලට එරෙහිව දමිතා අබේරත්න මේ වගේ මේ අපහාස කිරීම, අවනම්බු කිරීම, චරිත ඝාතන කිරීම මේ සියල්ල ගැන කතා කරන්නට මම රන්වීර්සින් හිසරේ වැඩසටහනට අද එනවා. රංගන ශිල්පිනී දමිතා අබේරත්න සමගින් කෙරෙන මත බෙදාත්මක කතාබහ අද හිසරේන් බලාපොරොත්තු වන්න. උදේ 7 විනාඩි 4යි. සුබ දැසනක් දමිතා. සුබ දැසනක්. සුබ දැසන. දැන් ඔබ ජාත්‍යන්තර සම්මානලාභී නිලියක්. රංගන ශිල්පිනියක්. නිලියක් කියවහම පොඩි අඩුවක් තියෙනවා. රංගන ශිල්පිනියක් කියලා බය නැතුව ඔබට කියන්න පුළුවන්. දමිතා අබේරත්න. ඔබ සම්මාන ගණනාවක් දිනා ගන්නවා. ඒ සම්මාන සියල්ලට වැඩි වටින්නේ දමිතා අබේරත්න කියන කාන්තාව ගැන අපි කතා කළාම සාමාන්‍ය ජනතාවගේ මූණේ මතුවෙන හිනාව. අපේ කෙනෙක්. අන්න ඒක තමයි වටින්නේ. දැන් අද උදේ පාන්දර අපි උදේ ඔබ දැක්කහම අපිට දැනෙන හැඟීම මම හිතන රංගන ශිල්පිනියකෙන් වඩාත්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. දැන් ඒක නිසා තමයි රංගන ශිල්පිනියක් එහෙම නැත්නම් නළුවෙක් හෝ යණ යන තැන්වල සෙනග රැස් වෙන්නේ. ඒ මේ රූපය නිසාම නෙවෙයි අර ඒ තැනත්තා ප්‍රතිජීවනය කරන එහෙම නැත්නම් ප්‍රතිජීවය ලබා දෙන ඒ ජීවය අපේ සිත් තුළ රැඳෙන නිසා ඒ හරහා අපි මොකක්ද සමීප බවක් ඇති කරගන්නවා. ඒක 100%ක් දිනාගත්ත කෙනෙක් ඔබ. ඉතින් එහෙම ඉන්නකොට ඔබ බොහොම නපුරු වැඩකට අත ගහනවා කියලා අපිට ආරංචි වෙනවා. නඩුමගට බසි දමිතා. අනේ ඇයි දමිතයි? පාඩි ඉන්න දෙන්නේ නැති මිනිස්සුන්ට අපි මොන හරි දඬුවමක් දෙන්න ඕනේ අය. ඉතින් මං හිතනවා වරදක් නොකර අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. මගේ ප්‍රතිපත්තිය නම් ඒකයි. හැබැයි මම වරදක් කරොත් පුංචි දරුවෙක්ගෙන් හරි ඕනම තැනක සමාව ගන්න සූදානම්. හැබැයි මේ වගේ මේ නිරපරාධේ මේ දොස් අහගන්න හදාගත්ත නම විනාශ කරන්න උත්සාහ කරන මේ නරපණුවන්ට දඟලන්න මම නම් ඉඩ දෙන්නේ නැහැ. ඔව් දැන් මේ නඩුමගට බහින්නේ වරදක් කියලා ඔබ සඳහන් කරනවා. මොකක්ද දැන් මේ වරද? මොකක්ද මේ චෝදනාව ඔබ කියන දේ විදිහට? මේ චෝදනාව තමයි මේ වෙබ්සයිට් එකක් කරහා මම නම කියන්න බය නැහැ. මොකද චම්පගෙත් මගේ චම්පකල්හාරිගෙත් මගේ පින්තූරයක් දාලා මේ කොහෙද මන් දැන් ඉන්න සිවුරු අරපු හොරා ගණේක් හොරා මුද්‍රු කෙනෙක් මේ ගෙදර මම යනවා කියලා මගේ බිස්නස් එක දාන්න සල්ලි දුන්නේ හාමුදුරුව එහෙම කියලා දාලා තිබ්බා. ඉතින් මම කල්පනා කරා ඇයි මේ මොකද්ද මේ පදනමක් නැති කතා? මොකද මං ඒ ඔය කින සිවුරු අරපු කෙනා ඉන්න දිහාවකත් මම දන්නේ නැහැ. මං කල්පනා කරා ඇයි මේ මොකක්ද මෙහෙම දාන්නේ හේතුව? ඔය දැන් චීවර දහරියයි කතන්දරේ දැන් මාස ගණනක ඉඳන් තේරවන්නේ දැන් අවුරුදු ගණනක් තිස්සේ අපි මාධ්‍ය හරහා ඒ තැනත් අපි තන තොරතුරු දකිනවා. ඒ අනහ දැන් ඔබේ නම ඈඳිලා තිබුණා. දැන් ඔබේ නම ඈඳිලා තියෙන ඔබ ඒ චීවර දහරියගේ වාහනය පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඒ මම කියන්නේ සමාජ ජීවිතේ මේ වසන්ත කර්මාරන්ද ගැන හස්නේ වේද? මං කියන්නේ හරිම විරුද්ධව කතා කරමු. මොකද මමත් බය නැහැ කාටවත්. ඔව් මේ
මගේ අදහසක් නෙවෙයි මේ මිනිස්සුන් කියනවා මේ ඔන්න දමිතා ජීප් එකේ යනවා දැක්කා එහෙම නැත්නම් දමිතාට ස්ටුඩියෝ එකක් දාන්න හෝ යම් කිසි වෙනකට සල්ලි දුන්නා එතන මේ කතාව බොරු කියලාද ඔබ කියන්නේ පැහැදිලිවම අමූලික බොරුවක් මම මේ කතාව ඇති වෙච්ච විදිහට කියන්න එක අවස්ථාවක චම්පකල්හරි මම චම්පගේ නම කියන්නේ චම්පකල්හරිත් මමත් කියන්නේ ඉතාමත් හොඳ හිතවතියන් ශේෂ්ත්‍රේ චම්පමට චම්ප රට යනවා කියලා මම මට කතා කළා අපි එහෙම හරියට එහෙම මට මොකක් හරි දෙයක් තිබුණොත් මට එන්නේ විදිහ නැත්නම් අපි කාට හරි කතා කළා මේක කරලා දෙනවද කියලා අහනවා එහෙම බොහොම සහෝදර නිලාවෙන් මට කතා කළේ කොහොමද දමිතා මම බාරගත්ත ෂෝ දෙකක් තියෙනවා මේ දෙක මට කරලා දෙන්න ඒගොල්ලෝ වාට සල්ලි ගෙවයි කියලා ටෙලිෆෝන් අංකයකුත් දුන්නා නේ ඊට ඉස්සෙල්ලා චම්පමට ඒ වගේ සහෝදර ශිල්පිනියක් විදිහට ෂෝස් ගොඩක් දීලා තිනවා ඉතින් මම මේ ෂෝ දෙකත් ඒ වගේම ගත්තා කොහෙද ඒ ෂෝ එක තිබුණේ අවිස්සාවේල් එකක් එකක් තිබුණේ අවිස්සාවේලට රුවන්වැල්ලෙත් එහා ඊට පස්සේ රුවන්වැල්ල එකයි රුවන්වැල්ලට එහා එකයි ඔහොම තමයි ෂෝ දෙක තිබ්බේ පස්සේ මම මේ ෂෝ චම්පරට ගියා මම ෂෝ දෙකට ගියා පළවෙනි ෂෝ එක මියුසිකල් ෂෝ එක පිරිමි ළමෙක් ඇවිල්ලා මට අදාළ මුදල් බාර දීලා ගියා දෙවෙනි ෂෝ එකට ගියා යනවා 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 කන්දක් අස්සින් යනවා යනවා මම හිතනවා මේ වගේ තැන්වල ෂෝ තියනවා කියලා ඊපස්සේ මම මගේ මල්ලිව බස්සල ඇරියා මොකද ලයිට් දාලා ලොකු මාලිගාවක් වගේ ගෙදරක් සරසලා තිබ්බා මම මල්ලිව බස්සල ඇරියා මේ මොකද්ද කියලා බලාගෙන ඉන්නේ මම වෙඩින්ග්ස් වල සින් කරන්න යනවා මම පාටිස් වල සින් කරන්න යනවා සාමාන්‍යයෙන් මේ වගේ තැනකට ගියාම කවුරු හරි යන මගේ සහෝදරයෙක්ව හරි කවුරු හරි මං ගෙනියන කෙනෙක්ව බස්සල යවනවා මොකද චමාරට බීපු කට්ටිය ඇඟට එනවා වගේ ප්‍රශ්න නිසා මම කවර ඉස්සලා යවල බලන මොකද තාත්තේ කියලා මල්ලිව මං ඇරියා මල්ලිය ලැකුවා මේ අකි මෙහෙම මේ හාමුදුරුවෝ කෙනෙක්ගේ ගෙයක් විවෘත කිරීම මගේ ජීවිතේ මම පළවෙනි වතාවට ඇහුවේ හාමුදුරුවරු ගෙවල් විවෘත කරනවා කියලා මං කිව්වා ආ කියලා ඊට පස්සේ මේ දැන් මොකක් වුණත් ඉතින් මම බාරගත්ත ෂෝ එකනේ මම බාරගත්ත වැඩේ මං කරලා ඉවර කරන්න එපේ මං කිව්වා හරි එහෙනම් ඔයා බලන් ඉන්න හරියටම සින්දු කියන වෙලාවට එතනට යමු ස්ටේජ් එක පිටිපස්සේ මට ස්ටේජ් එක ළඟට යන පාරක් තියෙනවා කියලා බලන් ඉන්න ගිහිල්ලා ඔක්කොම බලන් ඇවිල්ලා මම හරියටම සින්දු කියනලාට මල්ලි එක්කන් ගියා ගිහිල්ලා මම ස්ටේජ් එක ළඟට යනකොට මං ඉස්සෙල්ලාම දැක්කේ මේ සිවුරක් දාගත්ත හාමුදුරු කෙනෙක් අපි කියමු චීවර ධාරී කියලා ඒක නේසි මේ අරක්කු කේස් එකක් උස්සගෙන තව පිරිමි ළමයෙකුත් එක්ක මම මේක කියන්න බය නෑ මේ පිරිමි ළමයෙකුත් එක්ක ඒක ඒ ගෙදර කුස්සියට ගන්නවා දැන් මම දන්නේ මේ චීවර ධාරියාගේ ගෙදරයි මේ කියලා. ඉතින් මම බුද්ධාගමේ කෙනෙක් විදිහට මං හිතුවා මම මලිටත් කිව්වා මොන අපිරිය වැඩක්ද අර මිනිස්සු අර කරන්නේ කියලා මම මට නිකම්ම කියුණා. ආයෙත් සද්ද නැතු ඉන්න දැන් මොකක් හරි ඊයේ වැඩි ඉවර කළා මං ආයෙ එන්න එපේ. මම සින්දු කියලා බහිනකොට මේ චීවර ධාරියා මගේ ළඟට ඇවිල්ලා සල්ලියෙන් නිලොප්පේ කුද්දීලා සාමාන්‍යයෙන් චීවර ධාරියෙක් අතට අත දෙන්නේ නැහනේ. දැන් අතට අත දුන්නා. මං ඒ මොහොතේම කිව්වා මේ සිවුරකුත් දාගෙන මේ වගේ දේවල් කරන්න ඕනේ නෑනේ මම බුද්ධාගමේ කෙනෙක් විදිහට මම දැකපු දේ ගැන මම ලොකු කලකිරීමක් ඉන්නේ. හාමුදුරුව කෙනෙක් අරක්කු වදිනවා කියන්නේ මොනතරම් අපේ බුද්ධාගමට කරන අගෞරවයක්ද? කරුණාකර සිවුර ගලවල මේ සැප සම්පත් විඳගෙන ඉන්නේ මේ ගෙයක් හදලා විවෘත කරලා මේවා කරගන්න ඕන ඔය සිවුර දාගෙන ඉන්න ඕනේ නෑ. ඇයි ඔබ දැන් ඔබ ගනුදෙනුවකට ගියා නම් උපදෙස් දෙන්න කිව්වේ? නෑ මට හරි අපිරියාවක් ආවේ. ඒකට හේතුව මම බුද්ධාගමේ කෙනෙක් නිසා. ඔව් දැන් ඔබට තිබ්බනේ ඒ වෙලාවෙම ප්‍රතික්ෂේප කරලා ඉන්න ෂෝ එකට යන්න නැතුව. මට ඒක කරන්න බෑනේ මම බාරගත්ත වැඩක් නේ. මම ගියේ ෂෝ එකක් කියලා හිතාගෙන මම බාරගත්ත දේ. අන්තික මං සින්දු කියන එක මගේ රස්සාව. ඔව් ඒක. ඉතින් ඒ නිසා මම බැලුවා. ඉතින් මට ප්‍රශ්නයක් නෑ මෙතන මේ පාටි එකක්ද මොකද්ද කියන එක. එකම ප්‍රශ්නේ තිබුණේ මේ හාමුදුරුවෝ කෙනෙක්ගේ ගේ කියන එක විතරයි මට තිබිච්ච ප්‍රශ්නේ. ඊට පස්සේ මොකද යා කිව්වේ? මේ නේ 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 නේ. එහෙම නෙමෙයි නෝනා මේ ජොලිය ඉන්න ඕනේ මේ වයසට. එහෙම කිව්වා. මං ඒක තමයි මේ මං ඉන්නම් හාමුදුරනේ බොහොම ඉස්සරයි මම මේ මගේ හිතවතිය දීපු නිසයි මේ ෂෝ එකට ආවේ. මම මෙහෙම තැනක් කියලා දැනගත්තා නම් මම එන්නේ නැහැ. ඒකට චම්පා කිව්වේ නැද්ද ඔබ යන්නේ ගේ එකට? නෑ 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 නෑ. චම්පා දැනගෙන කිව්වේ නෑ. සමහර විට චම්පා දැනගෙන ඉන්නත් නැතුව ඇති. ඇත්තට චම්පා සමහර විට දැනගෙන ඉඳ නැතුව ඇති මේ මෙහෙම මේ ගෙදරක තියෙන වැඩක් කියලා චම්පත් දැනගෙන ඉඳ නැතුව ඇති. කොහොම නමුත් මම මේ කියලා තමයි ආවේ. ඒ ආවට පස්සේ දවස් තුනකින් මට දුරකථන ඇමතුමක් එනවා. මම ගත්තා මගේ ළඟ නම්බරයක්වත් තිබුණ නැහැ. මේ හලෝ කිව්වම හලෝ මම සෝබිත කිව්වා. මං කවුද සෝබිත කියන්නේ?
මේරුවන් වෙලි සෝපිතාමතුරු දගේ ඔපනින්කටයි මං මට කතා කරයි. මට ඇත්තට මේ මං හාමුදුරුව කෙනෙකුට අමතන්නේ අපේ හාමුදුරුවනේ කියලා අපිට පුරුදු වෙලා තියෙන එහෙමයි. මේ මං කව මොකටද මට කතා කරේ මේ නෑ ඉතින් ඔබතුමී පරිස්සමින් ගෙදර ආවද? මං කව ඕ මං පරිස්සමින් ගෙදර ආවා. මේ හාමුදුරනේ මගේ දුක සැපෙව්වට බොහොම ස්තුතියි. මං තියන්නම් කියලා තිබ්බා. දෙවෙනි කෝල් එකයි මට එනවා තව සතියකින්. මේ හඳුනන්න පුළුවන්ද? මම කවුද? මම එතකොටත් නම්බරයක් සේව් කරගෙන මුකුත් නැහැ. ඉතින් මට ඇත්තටම මං දැකපු සිද්ධියත් එක්ක මට මාන අපිරියාවක් තිබ්බේ. මම කවුද? මම සෝබිත. මං කොහොව ඇයි දැන් මට කෝල් කරන්නේ? මොකටද? නෑ මේ ඔබතුමී ගෙයක් කියම හදලාද? මං ඇත්තටම මං ගේ හදනවා. මොකෝ මං ගේ හදනවා. තවමනක් දැනගන්න ඕන. වාහනය? ඔව් වාහන දෙකක්ම තියෙනවා. ඇයි ආමුදුරනේ මගේ විස්සර ඔයන්නේ? මොකටද? නෑ එහෙම නෙමෙයි. දැන් ඔබතුමගේ ශේෂ්ත්‍රීන් නැය මේ මෛත්‍රකාරීතවත් මේ මම එක කෝල් එක දුන්නහම මාව බලන්නේනවා. මං කො එන එන අය ඇති. මම එන්නේ. දැන් මොකද්ද ඔබ වහන්සේට කියන්න ඕනේ මට? මං කො ඇත්තට මේ ඔබ වහන්සේ කියලා කියන්නේ සිවුර නිසා. නැත්තම් ඔබ වහන්සේ කියලා කියනවත් වටින කෙනෙක් නෙමෙයි මට නම් මේ ඔය විදිහට ඔබ ප්‍රතික්ෂේප කරනවා නිරන්තරයෙන්. ප්‍රතික්ෂේප කරා විතරක් නෙමෙයි අයි ඔය දෙවෙනි කෝල් එකේදී මම ජරා විදිහට බැන්නා. ඒ කියන්නේ කමනුෂ්‍යත් කියන්න පුළුවන් ජරාම පෞෂවතන කියලාත් බැන්නා. මොකද හාමුදුරුව කෙනෙක් පාවිච්චි කරන වචන නෙමෙයි පාවිච්චි කරේ. මම කිව්වා හාමුදුරනේ කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් එනවා. ඉතින් මගේ ශේෂ්ත්‍රයේ ඉන්න ඔක්කොම මේක කෝල් එකකින් එනවා කියන එක මට කියන්න එපා. මම දන්නවා ඒක බොරුවක් කියන එක. ඊට පස්සේ මට කිව්වා මේ ඔය වයසට ෆන් අරන් ආතල් එකේ ඉන්න ඕනේ. ඔන්න මේ හාමුදුරුවන්ගේ වචන ටික මගේ ඉතින් කටු පැන්න අයියා. මං කිව්වා මගේ පන්සලේ හාමුදුරුව කෙනෙක් වුණා නම් උඹව සිවුර ඔතලා මම ගහනවා දුවනකන් හොඳ වෙලාවට වාසනාවට අපේ ගමේ පන්සලේ හාමුදුරුව කෙනෙක් නෝනේ. ඒ වුණා ගමම එකතුලා පන්නනවා. රුවන්වැල්ලේ ඉන්න මිනිස්සුන්ට කොන්ද පන නැහැ. ඒකයි ඔය ඉන්න දීලා තියෙන්නේ මං හිතන්නේ කියලා මං කිව්වා. ඒ කිව්ව වචනෙට අවදයන් බලාගමු කියලා තමයි ෆෝන් එක තිබ්බේ.